අයවැය රටේ ජනතාව කබලෙන් ලිපට වැටිච්ච අයවැයක්. සහන බලාපොරොත්තු වුණාට සහන දිගටම ලැබුණේ නැහැ. අලුතෙන් වැඩබද්දාදී ආපු නිසා කනබොන එක, ඉන්ධන, පාරිභෝගික ද්‍රව්‍ය හැමදේම මිල ඉතා බරපතල ලෙස වැඩි වෙනවා. ලබන අවුරුද්දේ ජනතාවට මෙතෙක් කල් විඳපු දුක් ගැහැට වලට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙන අයවැය තමයි අපි මුණ දෙන්නේ. ඉතින් මේ ආණ්ඩුවේ මොන පණත ගෙනාවත් මොන වේග ගෙනාවත් සම්මත කරගන්න ඕනේ. අවුරුදු ආණ්ඩුවට 69 ලක්ෂයක් ඡන්ද දීලා 3/2 බලයක් දුන්නා. තාමත් 125 දෙනෙක් විතර අත උස්සන් ඉන්න ආණ්ඩුවේ හැම ක්‍රියාදාමයකදීම අනිවාර්යයෙන්ම අනාගතයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරලා මම හිතනවා බුද්ධිමත් රටට ආදරේ මන්ත්‍රීවරුන් ඉන්න අලුත් බලවේගයක් මේ රටේ ගොඩනැගුණොත් අලුතෙන්ම නිර්මාණය වුණොත් මේ පක්ෂවලින් තේරි බේරි ඒ බලවේගයට කට්ටිය ඉන්න පුළුවන්. මම හිතනවා මේ රටේ ජයග්‍රහණයක් කරා කවදා හරි ඉදිරියට යන්න තියෙන එකම මාවත ඒ වගේ දෙයක් තමයි කියන්නේ. දැන් අපි දැක්ක පොහොට්ටුවේ කණ්ඩායම මේ අයවැය විවේචනය කර කර හිටියේ නාමල් මන්ත්‍රීවරයාම ජඩි විවේචනයකට ලක් කරා. ඔවුන් ඡන්දය දීලාද? නාමල් රාජපක්ෂ මම දැක්කේ නැහැ ඇතුලේ. ඇතුලේ වාඩිල හිටපු අයන ඔක්කොම ඡන්දෙ දුන්නා. කෝට්ටේ කණ්ඩායම දුන්නා. ඔව් ඒ අයතර විශිෂ්ට පුද්ගලයෙක් නෙවෙයි එයා ඉන්නවද නැද්ද කියලා සොයන්න මට උවමනාවක් තිබෙන්නේ නැහැ. දැන් රොසාන් රටදෙක හිටපු අමතුමත් විපක්ෂව දුන්නේ? ඔව් අනිවාර්යෙන් විපක්ෂය දුන්නා. විරුද්ධව දුන්නා. දැන් ඔබතුමාලා විපක්ෂයේ හැටියට මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ජනතාවට දවසින් දවස බර වැටෙනවා? ඔබතුමාලා කොහොමද ජනතාවත් එක්ක මේක මේ විරෝධය ගොඩනගන්නේ? විරෝධය ගොඩනගනවා කියලා ආපහු වට කරලා රැල්ලක් ඇවිල්ලා ගහලා එලවල එහෙම කරන්න ආණ්ඩු පෙරලන්න බෑ. එහෙම පෙරලුවත් ඊට පස්සේ අලුත් ආණ්ඩු පත් කරගන්නත් බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ හරහා තමයි අලුත් ආණ්ඩුවක් පිහිට වෙන්න පුළුවන්. එතෙන්දී ජනතාව අනිවාර්යයෙන්ම හරි මිනිස්සු තෝරා ගන්න ඕනේ. පරණ පුරුදු සංස්කෘතියෙන්ම ගිහිල්ලා ඉවරලා ලෙන්ගතු විනියට කතිර ගහලා මරණ ගෙදර හිටපු හන්ද අවුරුස්සේට ආපු හින්දා කතිර ගහලා ලෝකේ ඉන්න හොඳම හොරු ටිකක් ආයි පාර්ලිමේන්තුවට එව්වත් මේ ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ. ජනතාවට ගැලවුම්කාරයෙක් අවශ්‍යයි. ඉදිරිය එනවා ජනාධිපතිවරයා. මොකද්ද ඔබතුමාගේ අදහස? ඔව් ඉතින් ජනතාවගේ ඉල්ලීමක් රටේ ගොඩනැගෙන්න වෙනවා ජනතාවට ගැලපෙන මිනිස්සයා කවුද කියලා. එතකොට ඒ අනුව අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ ජනතාවට ගැලවෙන ගැලපෙන පිටකොන්ද තියෙන මේ අවස්ථාවේ හැටියට ගැළපෙන තීරණ ගන්න පුළුවන් බුද්ධිමත් දුරපේන සාර්ථක පුද්ගලයෙක් කියලා ඔප්පු කරලා තියෙනත් කොනි සුන්දර කතාවල ඡන්ද දීලා හරියන්නේ නැහැ. ඒවයි කෙනෙක් තෝරා ගන්න ජනතාවට බාරයි. ඔබතුමාගේ අදහස? ජනතාවගේ ඉල්ලීමක් આવොත් ඔබතුමාට ආරාධනාවක් කරනවා. ජනතාවගෙන් ආරාධනාවක් આવොත් අනිවාර්යෙන් මම පිළිගන්නවා. මම විතරක් නෙමෙයි මම හිතන්නේ ඕන മന്ത്രി කෙනෙක් අනිවාර්යෙන් පිළිගන්නවා. ජනතාවගේ ආරාධනාවක් තියෙන අපි දැක්ක පසුගිය කාලේ අරගල වේලාවත් ඔබතුමා වෙනුවෙන් පෙළ ගැහුණ ජනතාව. ඔව් අරගලය වෙනම කතාවක්, ඉදිරි මැතිවරණ කියන වෙනම කතාවක්. වෙන විදිහට බලමු.